දවසක් කියලා පටන් ගන්න හදන්නේ අදත් අපේ beauty agriculture channel එකේ අලුත්ම වීඩියෝ එකක්. අද අපි අරගෙන හදන්නේ ඔයගොල්ලන්ට කොහොමද එක සැරේම මහතාත්තක් අරගෙන පැල කරලා ඉක්මනින් bonsai එකක් හදාගන්නේ කියලා. කලබල වෙන්න එපා ඉක්මනින් bonsai එකක් හදාගන්න විදියක් ගැන කිව්වට ඒක ඉච්චම සරල ක්‍රමයක් නෙමෙයි. එහෙනම් අපි බලමු මේ ගහේ විශාල මහතාත්තක් කපලා අරන් එක සැරේම bonsai එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔගලොන්ට මතක් කරා වගේ අපි කරන්න යන්නේ දැන් මොන අත්තද මේ ගහේ තෝරගන්නේ කියලා පෙන්වන්න මෙන්න මේ අත්ත තමයි අපි තෝරගන්නේ මේ විදිහට pruning කටා එකක් පාවිච්චි කරලා තරමක් මහත අත්තක් නම් මේ විදිහට මේ ගහෙන් කපා ගන්න තමයි හදන්නේ ඒ අත්තත් මම ඒ ගහෙන් කපලා ඉවත් කරන්නේ මම ඒ ගහත් bonsai කරන්න යන ගහක් එතකොට ඒ ගහට අනවශ්‍යයි කියලා හිතුණා මට යන්නේ අත්ත ඒ හින්දා මම ඒ අත්ත ඉවත් කරගෙන ඒත් එක්කම ඒ අත්තෙනුත් මට එතකොට පුළුවන් අලුත් ගහක් හදාගන්න ඒකට තමයි මම මේ අත්ත ඉවත් කරගන්නේ එතකොට මට එක වැඩකින් වැඩ දෙකක් කරගන්න පුළුවන් අලුත් ගහක් හදාගන්නත් පුළුවන් මම හදාගෙන යන ගහේ තව ටිකක් ලස්සන කරගන්න පුළුවන් මට මේ අත්ත ඉවත් කරන නිසා මේ විදිහට මම pruning කටයකින් අත්ත ඉවත් කරගත්තා එතකම එතකොට ලැබුණු යත්ති කැපුම එච්චර හොඳ ෂාප් කැපුමක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මම උදේ කැපෙන පිහියකුත් අරගෙන මේ පිහියෙන් පොඩ්ඩක් මේක සියුම්ව කපා ගන්නවා. මේ විදිහට. හරි. මේ විදිහට කපා ගත්තම ගුරුන් පේනවා මේ අත්ත දැනටමත් ටිකක් මහත අත්තක් තියෙන නිසා මන්ට බොන්සයි කරන්න පහසුයි. जल वाष्प में अड़करा मैं कोल टीक अयन करना पेलकरण अत्ते तीयना जल वाष्पेला अत वेले पुलवांगींद मैं तीट अत्ते तीब कोल टीक इवत दम मेन मेवी तीट ඊළඟට අපි මේ කරන්න යන්නේ මෙන්න මේ හෝමෝන ටික පාවිච්චි කරනවා. ඒ කියන්නේ ස්වභාවික හෝමෝන පාවිච්චි කරන එක තමයි කරන්නේ. ස්වභාවික හෝමෝන විදිහට කොමාරිකා පාවිච්චි කරනවා. එතන අපි કૃත්‍රිම හෝමෝන කඩින් ගන්නවත් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ කොමාරිකා වගේ ස්වභාවික හෝමෝන එකක් පාවිච්චි කරන්නත් පුළුවන් මේ අතු කැබලි වල මුල් අද්දවා ගන්න. අපි කැපුම් පෘෂ්ඨයේ හොඳට කොමාරිකා ටිකක් කාලිප කරලා මේ පෝච්චියම හිටව ගන්න තමයි හදන්නේ මොකද අපි අමුතුවෙන් ඒකටම පෝච්චියක් අවශ්‍ය වෙන්නේ නැහැ මුල් ලැබුණාට පස්සේ අපි මේක ගලවලා ඉවත් කරගන්න හින්දා දැනට මෙන්න මේ පෝච්චියම මේක මේ විදිහට හිටවගෙන ජල සම්පාදනය කරලා හදා ගන්න පුළුවන් අපිට මේක ප්‍රොපගේට් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඒත් මේක වද වද ශාකයක් හින්දා මුල් ලැබින්න එච්චරම අපහසුයක් නැහැ මේ ටිකක් ලේසි මුල් ලැබෙන හින්දා මම මෙහෙම හිටවගත්තා ඔන්න ඒ විදිහටම අපි කලින් හිටවගත්ත පැලයක් මේ විදිහට හොඳට වර්ධනය වෙලා තියෙනවා අපි ගලවන්න කලින් මේ පෝච්චිර වතුර ටිකක් දාලා තමයි මුල් ගලවගන්නේ මොකද මුල් කැඩෙන එක අඩු කරගන්න මේ විදිහට මේ විදිහට ගැලුණා ඔයගොල්ලෝ පේනවා හොඳට මුල් වර්ධනය වෙලා හරිම දිගට මුල් වර්ධනය වෙලා තියෙනවා අපිට පුළුවන් දැන් මෙන්න මේක පාවිච්චි කරන්න අපේ වැඩේට මෙන්න මේ විදිහට අපි ගලවගෙන ආපු පැලේ කොළ ටික අපි අයින් කරනවා කොළ ටික අයින් කරන්නේ පැලේ හිටෙව්වට පස්සේ පැලේ මේ දැනට ඉතුරුලා තියෙන ජලය ටික ඉවත් වෙන එක අඩු කරගන්න තමයි මේ විදිහට විශාල පත්‍ර වලින් 80ක් 90ක් විතර අපි පත්‍ර ඉවත් කරගන්නේ මේ විදිහට අපි මුළු ශාකයම තියෙන පත්‍ර ටික ඉවත් කරගන්නවා වැඩි ප්‍රමාණයක්
හොඳයි අපි මෙන්න මේ විදිහට පත්‍ර ඔක්කොම දැන් ඉවත් කරගෙන තියෙන්නේ අපේ තෝරාගත්ත පැලේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේකේ අතු ගොඩාක් දිගට වර්ධනය වෙලා අලුතෙන් වර්ධනය වෙච්ච අතු ගොඩක් උස්සට වර්ධනය වෙලා වැඩි කොටස් ටික කපලා ඉවත් කරනවා අපි මෙන්න මේ විදිහට. ඒ අතු ටිකක් කොට කරගන්න හදන්නේ දිග වැඩි නිසා. එතකොට අපිට පුළුවන් ඒ එක අත්තක් ආපු අත්තෙන් තව අතු 3-4ක් වර්ධනය වුණාම මේක හොඳ පඳුරක් වගේ වර්ධනය වෙනවා අපේ හැඩතලයට පහසුවෙන් යොදා ගන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි මෙන්න මෙහෙම අතු ටික කපලා ඉවත් කරගන්නවා. අපිට පුළුවන් මෙන්න මේ කපලා ඉවත් කරන අතුත් පාවිච්චි කරන්න තවත් පැල ටිකක් ලබා ගන්න. මම මේ ටිකත් හිටවන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට අතු ටික කපලා ඉවත් කරගන්න අපිට පුළුවන්. ඊළඟට මම ලෑස්ති වෙන්නේ අපි හදාගත්ත පැලේ මෙන්න මේ පුංචි භාජනය හිටව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. තාම මේක බොන්සයි ශාකයක් නොවන නිසා දැනට මොකක් හරි භාජනයක් තෝරා ගන්න පුළුවන්. පස්සේ අපි ආපහු රිපෝට් කරන්න. ඒකේ පතුලේ සිදුරු ටික වැහෙන විදිහට මෙන්න මේ වගේ විශාල උළුකට කැබලි ටිකක් මම දාලා මේකේ පස් මිශ්‍රණය යොදා ගන්නවා. මම දැනට මේකට තාම බොන්සයි පස් මිශ්‍රණය යොදා ගන්නේ නැහැ. ඒ නිසා වැලි කොම්පෝස්ට් හා මතු පිට පස් යොදාගෙන කරපු පස් මිශ්‍රණයක් තමයි දෙන්නේ. වැලි වැඩිපුර ටිකක් දාගෙන හොඳට වතුර බහින විදියට හදාගත්ත පස් මිශ්‍රණයෙන් මේ මැටි හට්ටිය මම මේක හිටවන්න යනවා. ඔගොල්ලන්ට මොකක් හරි භාජනයක් තෝරගන්න පුළුවන් දැනට මේක හිටවන්න. මෙන්න මේ විදියට මුල් ටික වටේට විහිදෙන විදියට මේක මේ අපි තෝරගත්ත මොකක් හරි භාජනයක මේක හිටවන්න පුළුවන්. මෙන්න මේ විදියට තෝරගනිපු පස් මිශ්‍රණය පාවිච්චි කරලා සාමාන්‍ය පැලයක් හිටවන විදිහටම මේක පිට මේක හිටවලා සාමාන්‍ය විදිහටම ජල සම්පාදනය කරලා පැලේ වර්ධනය කරගන්න පුළුවන්. අලුතෙන් දලුරි කිලි එනකොට ඒව කප්පාදු කරලා බොන්සායි හැඩයට මේක ටිකක් හදාගෙන යද්දි අපි මේක බොන්සායි මාධ්‍යයට ආපහු මාරු කරන විදිය කරමු. ඉතින් මෙන්න මේ විදියට අපිට ගහකින් ඉවත් කරගත්ත පරිණත අත්තක් හිටවලා පහසුවෙන් බොන්සයි නිර්මාණය සඳහා යන කාලය අඩු කරගන්න පුළුවන්. අන්න එහෙම කාලය අඩු කරගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න තීරණය කරේ. ඉස්සරහටත් මේ විදියටම බොන්සයි නිර්මාණයක් සඳහා යන කාලය අඩු කරගන්න විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් මෙන්න මේ විදිය ශාකයක් හදාගන්න ඔයගොල්ලන්ටත් උත්සාහ කරන්න පුළුවන්. එහෙනම් ඉස්සරහට අපි හම්බ වෙමු මේ වගේ පරිණත අත්තක් කොහොමද එක සැරේම පැල කරගෙන හදාගන්න කියන වීඩියෝත් එක්ක. ඉස්සරහට අපි හම්බ වෙමු. අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.